හායි කොහොමද ඔගලන්ට? අදම උගල එක ෂයා කරන්නේ ලෝකේ දැන්ට තියෙන ෆාස්ටස්ම බයික් පහ ගැන. උගල දන්නවද මේ බයික්වල සමහරක් බයික්වලට කාර් එන්ජින් දාලා හදලා තියෙනවා. ඒ වගේම තව සමහරක් බයික්වලට ටර්බයින් ප්ලේන් එන්ජින් දාලා හදලා තියෙනවා. ඉතින් මේ මොන බයික්ද කියලා දැනගන්න ඕන නම් මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් ඔගොල්ලෝ තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ප්ලීස් අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන බෙල් අයිකන් එකත් ප්‍රෙස් කරන්න අමතක කරන්න එපා. පස්වෙනි බයික් එක තමයි Honda CBR 1100 XX Blackbird. මේ බයික් එකේ තියෙන එන්ජින් එක 1100cc ලික්විඩ් කූලින් තියෙන ඉන්ලයින් සිලින්ඩර් 4ක එන්ජින් එකක්. ඔබල දන්නවද මේ බයික් එකට පැයට කිලෝමීටර 304ක වේගකින් යන්න පුළුවන්. මේ බයික් එක ස්පීඩ් එක මූලික කරන් තමයි හදලා තියෙන්නේ. කම්ෆර්ටබල් පැත්ත නම් පොඩ්ඩක්වත් නැහැ. ඒ වගේම මේ බයික් එකට බිංදු ඉඳන් 100ට තත්පර 2.8කින් යන්න පුළුවන්. ඉතින් ඔබලන් හිතා ගන්න පුළුවන් කොච්චර ෆාස්ට් කියලා මේ බයික් එක. ඒ වගේම මේ බයික් එක ලීසියෙන් නම් කැඩෙන්නේ නැහැ. අශ්ව බල 153ක් ජෙනරේට් කරනවා. ඔයගලන්ට මතක ඇති මගේ කා වීඩියෝ එක කලින් ඔගොල් බැලුවා නම් ඇලියොන් එහෙකුත් හදන්නේ අශ්ව බල 109යි. ඉතින් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් මේ බයික් එක කොච්චර ෆාස්ට් කියලා. හතරවෙනි බයික් එක තමයි Kawasaki Ninja S2R. මේ බයික් එකට පැයට කිලෝමීටර 355ක වේගයකින් යන්න පුළුවන්. මේ බයික් එකට තියෙන 998cc ලික්විඩ් කූලින් ඉන්ලයින් 4 සිලින්ඩර් DOHC 16 valve engine එක. ඒ වගේම මේක සුපර් චාර්ජ්. මේක ප්‍රොටෝටයිප් තමයි හැදුවේ. හැබැයි දැන් වෙනකොට ප්‍රොඩක්ෂන් කරලා තියෙනවා. හැබැයි මේක පාරේ පදින්න බෑ. මේ බයික් එක උගලන්ට ට්‍රැක් විතරයි මේ බයික් ජාතිය පදින්න පුළුවන්. ඒ වගේම බිංදු ඉඳන් 100ට තත්පර 2.5කින් මේ බයික් එක යන්න පුළුවන්. අශ්ව බල 197ක් මේ බයික් එක ජෙනරේට් කරනවා. තුන්වෙනි බයික් එක තමයි MTT Turbine Super Bike Y2K. මේ බයික් එකට පුළුවන් පැයට කිලෝමීටර 443ක වේගකින් යන්න. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවද මේ බයික් එකට Royal Royce Turbo Shaft එන්ජින් එකක් තමයි හයිකල්ලා හදලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රමාණයෙන් අඩු ප්ලේන් ටර්බයින් එන්ජින් එකක් තමයි මේ බයික් එකට හයිකල්ලා තියෙන්නේ. ඒ වගේම මේ බයික් එකට බිංදු ඉඳන් 100ට තත්පර 2.5කින් යන්න පුළුවන්. ඒ වගේම මේ බයික් එක RPM 52000ක් උත් අශ්ව බල 320ක් මේ බයික් එක ජෙනරේට් කරනවා. ඉතින් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් කොච්චර මේ බයික් එක ෆාස්ට් කියලා. දෙවෙනි බයික් එක තමයි Suzuki Hibusa. මේ බයික් එක පැයට කිලෝමීටර 396ක වේගකින් යනවා. මේ බයික් එක තමයි 20 වෙනි සියවසේ ෆාස්ටස්ම බයික් එක කියලා ගිනස් පොතේ තියෙන්නේ. ඉතින් ඕල් ඉස් ගෝල්ඩ් කියනවනේ. ඉතින් එහෙම බැලුවම මේ බයික් එක තමයි මගෙත් ආස්ම ෆාස්ටස් බයික් එක. ඉතින් මේ බයික් එකේ එන්ජින් එක 1340cc 4 සිලින්ඩර්ස් dual throttle valve engine එකක් තමයි මේ බයික් එකට තියෙන්නේ. ඒ හින්දා හැම වෙලාවෙම හොඳම පර්ෆෝමන්ස් මේ බයික් එකේ එන්ජින් එක දෙනවා. ඉතින් මේ බයික් එකට බිංදු ඉඳන් 100ට තත්පර 2.6කින් යන්න පුළුවන්. ඊට අමතර 197 අශ්ව බල 6750 RPM මේ බයික් එක ජෙනරේට් කරනවා. පළවෙනි බයික් එක තමයි Dodge Tomahawk. මේ බයික් එකේ ස්පීඩ් එක පැයට කිලෝමීටර 560ක වේගකින් යන්න පුළුවන්. මේ බයික් එක නිකන් කාර් ඇන්ඩ් බයික් වල හයිබ්‍රිඩ් එකක් වගේ. මම ඒක හයිබ්‍රිඩ් එකක් කියලා කියන්නේ මොකද මේ බයික් එකට හයි කරලා තියෙන්නේ Dodge Viper Super Car engine එකක්. මේ කාර් එකට හයි කරලා තියෙන්නේ 8.3 ලීටර් 10 සිලින්ඩර් engine එකක්. ඉතින් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් ඇති මේ බයික් එක කොච්චර ෆාස්ට් කියලා. මම ඔයගලන්ට පොඩි දෙයක් කියලා දෙන්නම්. වාහනවල ස්පීඩ් එක වාහනේ බරට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඕගොල්ලෝ දන්නවා ඇති වාහනවල නිපදවන අශ්ව බල ගාන බෙදන්න ඕනේ වාහනේ බර ටොන් ගානේ. එතකොට ඔයගලන්ට පුළුවන් ඕනම වාහනයක් ජෙනරේට් කරන පවර් එක හොයාගන්න. ඉතින් මේ බයික් එකේ වයිපර් එන්ජින් එක ජෙනරේට් කරනවා අශ්ව බල 500ක්. බයික් එකේ බර ගොඩාක් අඩු හන්දා මේ බයික් එක කොච්චර ෆාස්ට්ද. ඒ වගේ මේ බයික් එකට බිංදු ඉඳන් 100ට තත්පර 1.7කින් යන්න පුළුවන්. එච්චර ස්පීඩ් එකක් තියෙන හන්දා මේ බයික් එක ඇමරිකාවේ පාරවල් වල පදින්න තහනම්.
ඉතින් ඔගොලොත් මොනවද මේ ෆාස්ටස් බයික් ගැන හිතන්නේ කියලා ඔගලන්ගේ අදහස් අනිවාර්යයෙන්ම මාත් එක්ක ෂෙයා කරන්න. ඉතින් ඔගොලු තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් ප්ලීස් අද මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන බෙල් අයිකන් එකත් ප්‍රෙස් කරන්න අමතක කරන්න එපා. ඉතින් මං ආයෙ තව දවසක මේ වගේ ලස්සන වීඩියෝකින් ඔගලන් හම් වෙන්නම්. ඔගොලු මාත් එක්ක මෙච්චර වෙලා හිටියට thank you. ඔගලන්ට සුබ දවසක්.